හය වසරේදී නිලධාරීන් 5 දෙනෙකුගෙන් සහ නාවිකයෙක් 34 දෙනෙකුගෙන් ආරණක මෙම වලගණය 2009 අවසානයේ වනක විට නිලධාරීන් 20 දෙනෙකුගෙන් සහ නාවිකයන් 600 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉතාමත් ශක්තිමත් සහ කාර්යක්ෂම බලකාය බවට පත් වුණා. 2009 වසරේ ඉඳි අවසාන වුණාට පස්සේ ස්වභාව විපත්වලට ලක්වන ජනතාව බේරා ගැනීමට අපි ඉදිරිපත් වුණා. ඒ සඳහා අපිට හොඳ අත්දැකීමක් සහ පළමුවත්ක් තිබෙනවා. 2009 වසරේ ඉඳන් අපි ඒ සඳහා යොමු වෙලා තිබ්බ හින්දේ ඇතුළත සියලුම අපදා තත්ත්වවලදී පළමු ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම ලෙස අප බලගන්නේ අපදාවට ලක් වූ ජනතාව බේරා ගැනීමට කටයුතු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීම හා සහන සැලසීමේ ඒකකය අපි ආරම්භ කරනවා 2012 වසරේ. ඒ වගේම අපගේ මේ සියලුම පුහුණුවීම් කටයුතු සහ අපට අවශ්‍ය සියලුම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එවකට අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් වර්තමාන නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියඩ්මිරල් පීඑල් ඩී සිල්වා නිලධාරීතුමන්ගේ දායකත්වය සහ මඟ පෙන්වීම මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ. එවයව ආඥාපති රියඩ්මිරල් සුජිව පෙරේරා නිලධාරීතුමන් විසින් මහඟු දායකත්වයක් ලබා දෙනවා. සිවිල් සංවිධාන රාජ්‍ය නෝනායතන රාජ්‍ය ආයතන මේ සියල්ලන්ව පුහුණු කිරීම වලට ලක් කරනවා. ඉතින් අපි අපගේ කණ්ඩායම අපි ස්ථානගත කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම ගංගේ වාඩිය පුත්තලම කියන මේ බලගනේ මූලස්ථානේ, ඒ වගේම පසු පුහුණු ඒකකය කළුතර, ඒ වගේම නායක නෞකා පණ්ඩුගාභය කියන ආයතනය තුල සහ නායක තටාකාංගණය තුල ප්‍රධාන වශයෙන් ස්ථානගත කරලා තියෙනවා ශනික ප්‍රතිචාර දක්වන්නේ. මේ කණ්ඩායම් සීරුවෙන් තබලා තියෙන අපි ඕනම ව්‍යසනයකට ප්‍රතිචාර දක්වන අරමුණ ඇතිව සාල කණ්ඩායම් මේ වෙනි විට විවිධ ස්ථානෙට ළඟා වෙමින් පවතී. Come on, come on, come on, come on.